කා අතර තියනෙන බිත්තියේ ඇති සිදුර වැැහුවට පස්සේ දෙමඋපියන්ට මේ ගැන අහන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්නවලට පුළුවන්තර මුත්තර දෙන්න තමයි අපි මේ කෙටි වීඩියෝ එක නිර්මාණය කළේ මෙහි පල්ලවෙනි වීඩියෝ එකේදී අපි මේ සිදුර ගැන සහ යට ප්‍රතිකාර කරහැකි ප්‍රතිකාර ක්‍රම ගැන විස්තර කලා ඒවගේම දෙවනි වීඩියෝ එකේදී අපේ කර්ණිකා දෙකාතර බිත්තියේ ඇති සිදුර උපාංගයක් යොදාගෙන හරියටම වහන්නේ කොහොමද කියන එක තා පැහදිලි කරලා පෙන්නල දුන්නා. දැන් අපි බලමු ඒවගේ උපාන්ගයක් දාලා වැැහුවට පස්සේ දරුවාාව බලාගන්න කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නය තමයි මේ ප්‍රතිකාරයෙන් පස්සේ ගෙදර යනකොට සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවයක් ඒ කියනෙ බස්ස එක කෝච්චිය ඒ මත්නැත්නම් ත්‍රීවීල රෙහක ෙදර ගියාට කමක් නැද්ද කියන එක. රෝහලේ ඉන්ඳලා ගෙදරයන්න මේ ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් භාවිතා කරයි කියලා ඒක කිසිදු ප්‍රශ්නයක් ඇතිවවෙන්නේ නැහැ දරගියාට පස්සේ ස්කෝලයන්නත් අනිත් ගමන් බිමන්යන්නත් මේ ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් භාවිතා කරට කිසිම ප්‍රශ්නයක් ඇතිවන්නේෙ නැහ. ඊළඟට මේ උපාගේ දාල වැැහුවට පස්ෙ දෙම ෝපියන්ට තියෙන ලොකම ප්‍රශ්නයක් තමයි මේ දරුවට දීර්ඝ කාලීනෝ බිහෙදෙන් ඕනද එහෙමනම් මේ බෙහෙත්වලට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවාද කියන එක. මේ දරවාට මේ ප්‍රතිකාර ක්‍රමයෙන් පස්සේ මාස හයක් යන කල් රුදිරයේ ලේ කැටිගැසීම අඩුකිරීම සඳහා ඇස්ප්‍රීන් කියන බෙහෙත දෙන්න ඕනෙ. මේ සඳහා ලොකු ව ඇදමක් කියය ෑ ඇස්ප්‍රීන් කියන බෙත ඉතාමත්ම ලාබභ බෙතක් ඊගාවට අහන ප්‍රශ්නය තමයි මොකටද මේ ඇස්පරිීන් දෙන්න කියන එක. ඔබ කලින් වීඩියෝ එකේදි දැක්කා මේ සිදුරෝ වහන්න භාවිතා කරන උපාංගය කම්බිවලින් වියපු දෙලක් වගේ කරනිිකාවල ේගමන් කරන්න ඉතාමත්ම හෙමින්. ඉතින් මේ විදිහට හෙමින් ලේගමන් කරනකොට මේ උපාන්ගේ උඩ ලේකැටි හැදන්න පුළුවන්. වම් කරණිකාව මේ වගේ ලේකැටියක් හැදුනොත් උපාන්ගේ උඩේක ගැලවිලා ශරීරේතියෙන අනිත් අව අවලට විශේෂෙන්ම මොලයයට යන්න පුළුවන්. එහෙම ගියොත් ඇති වෙන අතුරුවාබාද භයානකහින්දන් තමයි මේ ලේකැටියක් ඇතිවීම වලක්වන්න ඇස්ප්‍රේන් කියන ලේකැටි ගසීම අඩුකරන බෙහෙත මාසහයක් ලබා දෙන්නේ. ළඟට ඔබට හිතෙන්න්න පුුවන් ඒ නම් මේයි මාස හයක් මේ බෙහෙත ලබා දෙන්නේෙ මොකද මේ උපාන්ගේ දාන්නේ ජීවිත කාලයමතිෙන්න්න මේ උපාන්ගේ හදවත තුළ තැන් පත්කළ හම හදවතය ඇතුළත ආස්තරයෙමනත්තම් මේකට කියනවා එන්ඩතීලියල්ලේය කියලා මේ ආස්තරය මේ උපාන්ගේ උඩින් වර්ධනය වෙනවා එහෙම වර්ධනය වෙලා ඒ උපාන්ගේය ශරීරයේම කොටසක් බවට පත් කරගන්නවා ඉතින් මේ විදිහට මේ ඇතුළත ආස්තරේ මේ උපාන්ගේවන්තින් වර්ධනය වඋනාම හි උපාන්ගේ ඇති කම්බිසා සිදුරු වැහිලයන නිසා ඒ මතින් ලේකෙටියක් ඇතිවීමේ හැකියාවවා ඩුවෙනවා මෙලෙස මේ උපාංගේය ඇතුළත ආස්තරයෙන් වැහිලයන්න සාමානයෙන් මාස හයක් පමණ කාලයක් ගත වෙනෝයි කියලා හොයාගෙන තියෙනවා අන්න ඒකාලය ඇතුළ මේ උපාන්ගේ මත ලේකැටියක් වැදිනේක වලක් වන්න තමයි ඇස්ප්‍රීන් කියන බේත මාස හයක් යැනකල් දෙන්නේ ළඟට ගොඩක් දෙමවපියන්ට ඇති තවත් ප්‍රශ්නයක් තමයි දරුව ලොකුවෙනොකොට සිදුර ලොකු වෙලා මේ උපාන්ගේ තියනතැනින් ඉවතට වැටයිද කියනක මං ඉස්සල්ල විස්තර කලා වගේ මේ උපාන්ගේ මතින් හර්දවශටවේ ඇතුළතා අආස්තරය වර්ධනය වෙනවා. ඉතින් මාසා හයක් විතර යනොකොට මේක සම්පූර්ණෙන්ම වර්ධනය වෙලා මේ උපාන්ගේ සිරුරේම පොටසක් බවට පත්වෙනවා ඒ නිසා දරුවවර්ධනය වෙනකොට මේ උපාන්ගේ එතනින් ආකට වැටන්න හේතුවක් නෑ වත් සමහරුවන මේ උපාන්ගේ ලෝහ වර්ගකින් හදල තියෙන නිසා මලකඩ කන්න පුළුවන්ද කියලා මේ උපාගේ හදලතියෙන් ඇතට විශේෂිත ලෝහ වර්ගකින් ඒ වගේම මේ උපාන්ගේ එක්දස් නමසියා අනූගණන්වල ඉඳලා ෙනත්්‍රටවල භාවිතා කරනවා අපේරටේ දරුවන්ට මේ උපාන්ගේ බහුල වශයෙන් භාවිතා කරන්න පටන් ගත්තේ දෙදස් පහවසරඉඳලා ඉති අපි දන්නවා දීර්ඝකාලීන මේ වගේ අතුරුවාබාද කිසිවක් මේ වනතුරුනම් වාර්තා වෙලාන්නහැ ඒ නිසා ඒ පිළිබඳව අනියත බියක් ඇතිකරගත ුතු නැහැ. ීට අහමතරෝ දෙමවපියයාන්ට ගොඩක් ප්‍රශ්නතියෙනා මේ දරුව මේ ප්‍රතිකාරයෙන් පස්සෙ කොහොමද බලාගන්නේ කියන එක ගැන කෑමබීීම නෑවීම පාසල් ලෑම ක්‍රීඩා කිරීම වගේ දේවල් ගැන නොයෙකුත් ප්‍රශ්න තියෙනවා අපි දැන් බලමු ඒවාගේ දර්ුවෙක් මේ ප්‍රතිකායෙන් පස්සෙක් කහොමද රැක බලාගන්නේ කියලා කෙටියෙන් කියනවානන් මේ වගේ දරුවයෙකුට මේ ප්‍රතිකාර ක්‍රමයෙන් පස්සේ විශේෂයෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ුතු එකකම දේතමයි මාසාහයක් ැනකල් ඇස්පරිින් දෙන එක වරදදන්නේ නැතුව. සාමාන්‍යයෙන් මේවායසි දරුවෙක් ගෙදරදි කන්න ඕනෑම කෑමබීමවර්ගයක් ගත්තට ප්‍රශ්නයක් නැ. අපි කලින් වීඩියෝ එකේදිකිව්වා මේ ප්‍රතිකාරයෙන් පස්සේ ගෙදර යනකොට කකුල්ලේ උඩ ප්‍රදේශයේ අපි ඇතිකරපු පුංචි සිදුරු දෙක වහන්න පුංචි ප්ලාස්ටර් කෑල්ලක් දාල යවනවා කියලා. ගෙදරගිය දවසට පහුවදාට ඔබට පුළුවන් මේ ප්ලාස්ටර එක ගලෝලදාලා මේ දරුවව සාමාන්‍ය විදිහයට ස්නානය කරවන්න. ඉතාමත්ම කලාතුරකින් දරුවේගේ ගෙදරගයාට පස්සේ මේ ඇතිකරපු සිදුරතුරින් පොඩ්ඩක් ලේන්න පුළුවන්. පැරිවෙලාවත් එහෙම ලේවාහනයක් සිෙදූනොත් ඔබට කරන්න තියෙන්නේ පුංචි පුළුන් කැල්ලක් කරගෙන මේ ලේන තැනට උඩින් ටිකක් තද කරලා අල්ලගෙන ඉන්නේක. විනාඩි පහක්දහයක් මේ විදිහර තද කරගෙන හිටිය හාම නිකම්ම ලේගමන නවතිී. ඉතාමත්ම කලාතුරකින් දරුවක්ගේ මේ අපි ඇතිකරපු සිදුරතුරින් හමට ලේ වහනය වෙලා හම නිල් පැහගතියක් ගන්න පුළුවන්. මේ විදිහට සමතුලට වහනය වූ රුදිරය දින කීපයක් යනකොට හම යටින් පැතිරිලා යන්න පටන් ගන්නවා. ඔබට හිතෙන්න්න පුළුවන් මේක එන්න එන්න වැඩි වෙනයිෙ ඇතිදී ඇතට වැඩවීමක් නෙමෙයි වෙන්නේ කලින් වහනය වූ රුදිර ප්‍රමාණය හමතුලින් පැතිරීයාමයි. මේක සාමාන්‍ය තත්ත්වයක් මේක ඒ වේදනාවක් නැත්නම් එහෙමත් නැත්නම් එතන විසබීජයක් තැන් පත්වීමේ ලක්ෂණ ඒක යනේ උන්න රතු පැහයක් ගැන්වීම වගේ දෙයක් නැත් නම් මේ ගැන බයවෙන්න අවශ්‍යතාවයක් නැහැ එහෙම රුදුරේ වහනවෙලා එතන තදවේදනාවක් හෝ උන සසාදික කැක්කුමක් තියෙනව නම් ඒ ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට පෙන්නන හොඳයි ඒ වගේම මේ ප්‍රතිකාරයෙන් පස්සෙ ගෙදරගිය පසු පළමු සති දෙකතුන ඇතුළ තඔබට තද උනගතියක් දිගටම පැවතුනොත් වහාම ඒ ප්‍රතිකාරය සිදු කළ වෛද්‍යවරයා හමුව එන්න ඕනෑ කිසි විට්ටකත් උනස සඳහා ප්‍රතිජීව කෞෂද ලබාගෙන ගෙට් වෙලා ඉන්න හොඳ නැහැ. ඊළඟට දෙමව්පියන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ප්‍රතිකාරයෙන් පස්සේ දරුවෝ පාස්සැල්ලවීම පිළිබඳව සාමානය න අපපි උපදෙස් එන්නේ ගෙදරගිහිල්ල දවස් තුනහතරකට පස්සේ පස්සැල්ල්වට කමක් නැහැ කියලා එහතකට දෙමවපියෝහන තවත් ප්‍රශ්නයක් තමයි පස්සෙේ පඩිපෙල් තියෙනවා අයිව නැගටකක් නැද ස්ෝලයනකොට පොත් බෑගක උසගැගියට කමක් නැද්ද කියන එක. මේ ප්‍රතිකාරේදී පපුුවවියවල්ත කිරීමක් සිදුකරලා නැති නිසා මේ වගේ දේවල් ඕනෑම දෙයක් කරාට කිසිම ප්‍රශ්න නෑහ බෑගෙක උත්සගෙන ගියත් තිස්කෝලේ පඩි පෙල්වල් නැක්්ගයි කියලා මේ දරුවට ප්‍රශ්නයක් ඇති වෙන්න නැහ. එෙනම් මොනවගේ දේවල්ගලින්ද මේ දරුවෝ පරිසංකර්ගන්න ඕනේ අපි එපයි කියන එකමදේ තමයි මේ දරුවගේ පපුුවට ඉතාමත්ම තද පහරක් වදිනයක වලක්වා ගන්න කියන එක මොනවගේ තද පහරක්ද කියලා කෙටියෙන් කියනව නම් හරියට ක්‍රීඩා පිට්ටනියක ඉන්නකොට දරුවක්ගේ පපුුවට ඈත ඉන්ඳලයින පා පන්දුවක් වැදෙන වගේ කියලා හිතන්න න්න ඒවගේ තද පහරක් වැදිනක මමාස තුනක් විතර යන කල් වලක්වා ගන්න කියන එක තමයි අපි සාමාන්‍යෙන් දෙනේ කමෝපදේසේ. ඊළඟට දෙමවපියයොහන තවත් ප්‍රශ්නයක් තමයි මේ දරුවක් ්‍රීඩා කලාට කමක් නැද්ද කියන එක. මේ ප්‍රතිකාරයෙන් පස්සේ දිනදා ගෙදරදුරේ දරුවෙක් සෙල්ලම් කරන විදිහට සෙල්ලම් කරලා හිටියට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් විශේෂයෙන් මහන්සි වෙන ක්‍රීඩා සඳහා යොමුුවෙනවානම් ඒ දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් විශේෂ උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි. මාමහිදී විශේෂ තරග විදිහට හඳුන්වන්නේ පාසැල් මට්ට මේ ක්‍රීඩා තරග ජාතික මට්ට මේ ක්‍රීඩා තරඟ වැනි ක්‍රීඩා ගැනයි. මේ ප්‍රතිකාරයෙන් පසු මාස හයක් පමණ කාලයක් යනතුරු ද්ගලවීමකදී ප්‍රතිජීව කෞෂද ලබා දෙන්න කියලා අපි නිර්දේශ කරනවා. මෙහෙම නිර්දේශ කරන්න හේතුව තමයි ද්ගලවීමකදී. දිරසංසරණ පද්ධතියට විසබීජයක් ඇතිල්ලුුණොත් ඒ විසබීජය ගහිල්ල මේ දාපුූ උපාන්ගේ මත තැන් පත් වෙලා වර්ධනයවෙන්න පුළුවන්. මං කලින් කිව්වවාගේ මේ අවධානම තියෙන්න්නේ මුල් මාස හය ඇතුළත තමයි. සාමානයෙන් මාසාහයක් විතරයානොට හරදවස්තුුව ඇතුළතාස්තරය මේ උපාන්ගේමතින් වර්ධනය වෙලා යවපාන්ගේ සම්පූර්ණයෙන් වවාගන්නවා. හෙම වෙන්න කලින් තමයි මේ අවධානම තියෙන්න්නේ. ඒනිසා මේ ප්‍රතිකාරයෙන් පස්සෙ මුල්මා සහය ඇතුළද ද්ගලවීමක් කෝෂුද්ධ කිරීමක් කරනවා නම් එසේ කිරීමට පෑබාගයකට පෙර ප්‍රතිජීව කෞෂ්ද ලබාදීල කරණයක තමයි වඩාත්ම සුදුසුවන්නේ. ඊළඟට තියෙන ලොකුප ප්‍රශ්නය තමයි එන්නත් ලබාදීම ගැන. මේ දරුවන්ට එන්නත් ලබාදීමේ කිසි දුව වෙනසක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒ ලබාදියයුතු නියම කාලේයට එන්නත් ලබාදුන්නයි කියලා කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන් න්නෙත් නැහැ. නමුත් අපි අවවාද කරනවා සාමාන්‍යයෙන් මේ ප්‍රතිකාරයෙන් පස්සේ මාසයක් විතරයන කල් එන්නත් නොදී ඉන්න පුළුවන්නං වඩා හොඳයි. මකද එන්න තක් ලබාදුන්නහම දරුවට උනේන්න පුළුවන්. එහෙම උනාවොත් අපිට හිතාගන්න බෑ මේ උන ඇවිල්ලතියන්නේ එන්න ත ලබාදීපු නිසාද? එහෙමනැත්නම් අපි ප්‍රතිකාර කිරීමේදී යම් කිසි විසබීජයක් ඇතොල්ලුවීමක් නිසාද කියන එක. මේ නිසා අපි සාමාන්‍යෙන් නවවාද කරනා මාසයක් ගියාට පස්සේෙන් නත් ලබා දෙන්න පුළුවන්න්නන් වැඩිය හොඳයි කියලා. ගොඩක් දෙමවපියන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ප්‍රතිකාරය කළේ ගැහැනු දරුවෙකුට නම් ඇයට පසුකාලෙක විවාහ වෙලා සාමාන්‍ය විදිහට දරුවන් හදන්න පුළුවන්ද කියන එක. ඇත්තනම මේ ප්‍රතිකාරයෙන් දරුවන් හැදීමටවත් විවාහවීමටවත් කිසිම බලපෑමක් ඇතිවෙන්න නැහැ. වෙන්නෙ මේ සිදුරුවබැහුවෙන් නැත්නම් සමහරවිටයට බිවාහවෙලා දරුවන් හදන්න බැරිතත්වට, ඒවයි සොයෙනකොට පත්වෙන්න පුළුවන්. මේනිසා වෛද්‍යපදේස් අනුව නිසිකාලයේදීමේ සිදුරුවෝ වැසීම ඉතාමත්ම වැදගත්වෙනවා. ඊළඟට දෙමවුපියෝහන තවත් ප්‍රශ්ණයක් තමයි මේ ප්‍රතිකාරය නිසා දීර්ඝ කාලීන වතුරුවා බාධයඇති වෙන්න පුළුවන්ද කියනක. උපාන්ගේ ලෝක භාවිතා කරන්න පටන්ගත් ෙක් දස් නමසි අනූහත වර්ෂය හිදලා මේ දක්වා ලෝකය පුරාම ලක්ෂ ගණන කරෝගීන් මේ ප්‍රතිකාර ක්‍රමය ලබාගෙන තියෙනවා නමුත් මේ වෙන කල් එහෙම දීර්ග කාලීනව ඇති වෙන අතුරුවාබාද කිසිවක් තියෙනවයි කියලා හොයාගෙන නැහැ සමහර වෙලාවට අපි මේ ප්‍රතිකාර ක්‍රමය ගැෙන දෙමවපියන්ට කිව්හ මේගොල්ලො අහනවා ඒ කියන්න මේක සට සීයක් ප්‍රශ්නයක් නැද්ද කියන්නේ එක යට සීයක් ප්‍රශ්න නැති ප්‍රතිකාරක්‍රම කිසිම දෙයක් තියෙනවායි කියලා මංහිතන්නෑ. ඉතින් මේ උපාංගයක් දාලා මේ සිදුර වහනයෙත් යම් යම් සංකූලතා ඇතිවෙන්න පුළුවන්. ඒ සංකූලතා ඇතිවෙන්න මේ ප්‍රතිකාරක්‍රමයක් කරන විට සහ රෝහලේ සිටින කාලය තුළයි. මේ ප්‍රතිකාරක්‍රමය සිදුකරන්නේ සිහි නැති කරලා නිසා සිහි නැතිකිරීමට අදාල්ල ඕනෑම සංකූලතාවයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් අදලෝකයේ භාවිතා කරන නොගතන නිර්වින්දන ක්‍රමතුලින් එහෙම සංකුලතා ඇතිවෙන්නේ තාමත්ම කලාතුරකින්. ඊ ළඟට හර්දේ වස්තුූ ආශ්‍රිතව කරන මෙවැනි ප්‍රතිකාර ක්‍රමයකැෙ ඇතීට කරණය එක තුළදී සිදුකරන ප්‍රතිකාර ක්‍රමවලටම ආවනික වූ සංකුලතා තියෙනවා. හර්දේ වස්තුය බිත්තිවලට සහ නහරවලල්ට ඇතිවන තුවාලවීමක් නිසා ලේවාහනය වීම රිද්මේ ඇතිවනා සාමාන්‍යතා හර්දයක් කර්මාණ්‍ය වීම ආයුබබුලු හෝ ේ කැටි වෙනත් න්ද්‍රයන් කරාගමන් කිරීමනිසා එවැනි ඉන්ද්‍රයන් අකර්මණ්‍යවීම වැනි ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ උපාන්ගේ අපි තැන් පත් කළතැනින් ගැලවිලා වෙනත්ස්ථානයක් කරාගමන් කරන්නත් පුළුවන්. නමුත් මේ සංකූලතා හිතාමත්ම විරලයි. බොහොම කලාතුරකින් තමයි මෙවැනි සංකූලතාවයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතාමත්ම කලාතුරකින් වාර්තා වෙන, සංකූලතාවයක් තමයි මේ උපාංගය හදවතයේ ඒ අසල ඇති වෙනත් කොට සක්තුලට කාවැදීම මේක අපි ඉරෝෂණ එකක් විදිහට ඳදුන්නවා මේක ඉතාමත්ම කලාතුරකින් නහන්න ලැබෙන සංකූලතාවයක් ඊළඟටබි බලමු මෙවැනි දරුවෙකුට එමරයි ස්කෑන් එකක් කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවුණොත් මකද්ද ගතයුතු ක්‍රියාමාර්ගය කියලා මේ දානු උපාන්ගේ ඇත්තටම එමාරයි කිරීමේ පහසුකම් තියෙන උපාන්ගයා ටපි කියනෝ MRI කම්පටිබල් ඩවයිස් කියලා හැබැයිඒ උපාන්ගේ හදන ආයතනය විසින් ඒ සඳහා ගතයුතු නිර්ණායක කිහිපයක් ගැන සඳහන් කරලා තියෙනවා ඒ නිසා මේ ප්‍රතිකාරයට ලක්වෙච්ච දරුවෙක් MRIස්කෑන් පරීක්ෂණයක් සඳහා යනවානම් ඔබට මේ ප්‍රතිකාරයේ සිදුකළ වෛද්‍යවරයා හමුවෙලා ඒ පිළිබඳව නිසි උපදෙස් ලබා ගනීම ඉතාමත්ම වැදගත්ව වෙන අවසාන වශයෙන් අපි බලමු මෙවන් දරුවන් කොපමන කාලයක් සායනයට පැමිණිය යුතුද පසු විපරම් සඳහා කියලා මෙවැනි ප්‍රතිකාරයකින් පස්සේ අපි මුලින්ම සති කිහිපයක් ඇතුළත දරුවාව නැවත පරීක්ෂ කරලා බලනෝ ඒ වගේ අපි ඒවන් දරුවන්ට උපදෙස් දෙෙනවා ගෙදරගියාට පස්සේ උන ගැනුනොත්, පපුේ තද කැක්කුමක් ඇතිවුුණොත් එහෙමනැත්නම් කකුලේ සිදුරු කළස්ථානය යකිසියා මසාමාල් ්‍යතාවයක් තියෙනවනම්, බට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හම්බ වෙලා අවශ්‍ය උපදෙස් ලබාගන්න කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් නැති දරුවෙක් නම් පළමුුව සිදුකරන සති දෙකේ පසු විපරුමින් පසු නැවත අපි මාස දෙකතුනකින් සායනයට ගෙන්වාගෙන බලනවා ඉන් පසුව අපි මේ සාෑනයට ගෙන්වා ගැනීම ටිකින්ටික ඈත් කරනවා ඊට පස්සේ අවුරදු දෙකතුනකට පාරක් නැත්තම් අවුරුදු හතරකට පහකට පාරක් වගේ තමයි අපි සායනයට ගෙන්වා ගන්නේ සමහරවිට විශේෂයෙන් ප්‍රශ්නතියන දරුවන් ඊට කලින් අපි සාහනයට ගන්නගෙන බලන වෙලාවලුත් තියෙනවා. ඔබේ දරුවාගේ පසුවිපරම සිදුවිය යුත්තේ කෙසේද කියනක ඔබේ වෛද්‍යවරයා විසින් තීරණය කරනවා ඇති. ඉතින් අප හිතනවා මේ කෙටි වීඩියෝවතුළින් නොබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේ කරණිකා අතර බිත්්තිය තියෙන සිදුර වැැහුවට පස්සෙ ඔබේ දරුවාව රැක බලාගන්නේෙ කොහොමද කියන එක. මේ පිළිබඳ ඔබට තවත් ප්‍රශ්න තියෙනව නම්? හඳදමදේ තමයි ඔබට ප්‍රතිකාරකර වෛද්‍යවරයා හමු වෙලා ඒ ප්‍රශ්නවල්ට පිළිතුරු සොයාගන්නේ.